Fa of් knowledge් නාලිකාවට ඔබෝ සාධරයෙන් පිළිගන්නවා ඔබගේ දැනුමට යමක් එකතු කිරීම අපගේ අරමුණයි. ඒ අනුව ලංකාවේ රාජාවලයේ නොමැැන සටහනත් තැබූ රජවරුන් පිළිබඳව මූලිකව කතාකිරීමට අප බලාපොරොත්තු වෙනවා. වීඩියෝ එක බලලා හොඳයි කියලා හිතෙනවනක් අප සබස්කයි් කරන්නත් අමතක කරන්න එපා දැන්හනං අපි විීඩියෝ එක පටංගමු. ලංකාව අනු අනාධිමත් කාලෙක සිට විධ රාජානි මූික කර ගනිමින් පාලනෙවුණු භහමියක් ල සැඳින්නුවවත් යනි වැරදිී. මමා දොබත් සමඟ කතා කරන්නේ මෙම බුහමියේ පැවති, අවසාන රාජධානයෙන් නොහොත් මහනුවර රාජධානයේ කාලපරිච්චේදේ අගබාග සිටි වැඩිය කතාබාට ලක් නෝන රජගෙනෙකු පිළිඳවයි. එදදා සත්්‍යය හතලිස් හතවර්ශයේදී. ලංකාවේ පළමු නායක්ක රජුවන. ්‍රීවිජයේ රජසිංහ රාජුමිය යනවිට ඔුට අනුප්‍රප්තික එක්සි එනෑ. එමනිසා එතුමාගේ අගබිසවගේ සහෝදරයෙක් වන අප කතාවේ ප්‍රධාන චරිතය වන මෙතුමා එදදා සත්්‍යය හතලි සතවර්ශයේදී ලංකාවේ එකසිය හැත්තනව වන හා උඩ රාජධානයේ දසවන රජුලෙස අභිෂේක ලැබවා. රාජ්‍යත්වයට පත්වන විට වය සෞදු දාසයක් පමණ වූ මෙතුමා නමින් කීර්තිය ශ්‍රී රාජසිංහ නායක්කර වංශිකයෙක් වෙන මෙතුමා ෆ්‍රීලාංකිකයන් වනාපට වැදගත් වන්නේ ඔහු අපදේශයට සිදුකරපු සේවාවන් මෙන්ම ඔහුගේ කාලපරිච්චය තුවදී සිදුවනු වැදගත් සිදුවීම් නිසයි. වැලි විටශ්‍රී සරණංකර හිමියන්ගෙන් බණදහම් හදාරා තිබූ මෙතුමාට සිංහල සංස්කෘති හා බුදු දහම පිළිබඳව තිබුණේ මනා දැනුමක් එම දැනුම උපකාර කර ගනිමින් ඉතාමත් සාර්ථක ලෙස මෙම සිංහල දේශය පාලනය කිරීමට එතුමා සමත්වෙනවා. එසේම කීර්තශී රාජසිංහ යනු, ලංකාවට විශාල සාහිත්‍යමය හා ආගමික සේවයක් සිදුකොරපු පාලකේ. සිව්ුවඇෙන් වික්‍රභ බහවු රජුගේ සිට ඔහුගේ කාලේ දක්වා මහාවංශය සම්පූර්ණ කිරීමට ඔහු කටයුතු කරනවා. එසේම වාර්ශිකව පවත්වල දළදා පෙරහැර වඩා උත්කර්ශවල් ලෙස පැවැත්වීමට හා බොහෝ වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කිරීමටද මෙතුමාපිය වරගත්තා. දඹළු විහාරේද එසේ ප්‍රතිසංස්කරණය සිද. කරමනලද විහාරයක් මෙතුමා කරනලද සේවාවන් අතරේ වඩාත් කැතිපෙනෙන සේවය වන්නේ ඒ වෙනකොට විනාශව පැවති බුදු්දහම නැවත නගා සිටුවීමයි. කීරතිශ්‍රී රාජසිංහ රජුට බහෝ කලකට පෙර පැවති සීතාවක රාජධානි සමයේදී පළමුුවන රාජසිංහ නම් රජතුමා හින්දු ආගම වැළඳගෙන රට තුළ විශාල බෞද්ධ සංහාරයක් ඇති කරනවා මෙම බෞද්ධ සංහාරය ප්‍රතිඵාලයක් වශයෙන් ත්‍රී ලංකාව තුළ උපසම්බදාවලත් එකදු භික්ෂූන් වහන්සේ නවක්කත් ස්යාගැනීමට නොහැකිතත්යක් උදාවෙනවා. එසේම පළමෝන රජසිංහ රජුට පසුව හා කීරති ශ්‍රී ජ රජුට පැරසිටි රජවරුන්ද පෘතුගී සිහහා ලන්දේ සිංහ සමඟ පැවති යුද්ධයට මූලිකත්වේ දී කටයතු කළ බැවි පළමන රජසිංහ රජු බුදු දහමට සිදු කළ විනාශය නැත සකස් කිරීමට නොහැකි වෙනවා වැලිවිට ්‍රී සරණංකර හිමියන්ගේ උපදෙස් මත මෙම ගැටලේ ඇති පැරෑරුම්කම තේරුන්ගත් කීර්තිශ්‍රී රාජසිංහ රජතුමා මෙයට විසිදුමක් සැබීමට පරංගන්නවා එහි පියවරක් වශයෙන් කීර්තිශ්‍රී රාජසිංහ රජතුමා ලන්දේසින්ගෙන් නැවු ලබාගෙන සී අම්දේශයට දූතයන් යවා උපහල හිමියන් ප්‍රමක භික්‍ෂූන් වහන්සේලා මෙරටට වැඩමවාගෙන එනවා ඊට පස්සේ එද්දක් සත්සය පනස්තුනවර්ෂයේදී විශාල උප සම්පද උත්සවයක් පවත්වා ලංකාව තුළ නැවතත් බුදුදහම ස්තීරලෙස පිහිටවන්නට මෙතුමා කටයුතු කරනවා. එසේ මද දක්ව පවතින සියම් නිකාය ආරම්භ වූයේද මෙතුමා පැවැත්වූ මෙම උප සම්පද උත්සවේ ප්‍රතිඵාලයක් ලෙසයි. එපමනක් නොවේ පළමුවන රාජසිංහ රජුගේ කාලයේ පටන් ශ්‍රීපාදස්ථානයේ පාලහනය හිමිකනගෙන සිටි මිත්‍ය දුෘෂ්ඨිකයන්ගෙන් ඒ බේරාගෙන. සමනල කන්දය ආදායම නැවතත් බුදු සසුනට ලැබීමට සැලැස්වීමටත් මෙතුමාපිය වරගත්තා උඩරට් රාජධානි සමය තුළ තම රාජධානයට මෙතරම් සේවයක් සිදුකරමින් ලංකාවේ විසු නායක්ක රජවරු අතර ්‍රේෂ්ඨ වූ මෙතුමාගේ කාලයේ තුළ සිදුවූ තවත් වැදවයක් සිදුවීමක් ඉතිහාසය විසින් අපට පෙන්වනවා මෙතුමාගේ පාලන කාලේ මුළුල්ලේ උඩරට රාජධානයට ලන්දේසින්යෙන් තිබූ තර්ජන ඉහලයාමට පටන්ගත්තා එහි ප්‍රතිඵලයක් වශයෙන් එද්දා සත්වය හැටපහවර්ශයේදිී ලන්දේසි හමුදාවට උඩරටට පහරදුන් නමුත් ඔවුන්ට සාර්ථක ප්‍රතිබල ඇත්වයන්නේ නැහැ. දිගින් දිගටම පැවති ලන්දේසි සාර්ජන හේතුවෙන් දිගු කාලීන සාමයක් අපේක්ෂා කළ රජතුමා එද්දා සත්වය හැටහයවර්ශයේදි ලන්දේසින් සමඟ ගිවිසුම අත්සං කරනවා. නමුත් මෙම ගිවිසුම ලන්දේසින්ට වාසි සාගත විය. කොටින්ම කිව්වොත් ලන්දේසින් මෙම ගිවිසුම හරහා රජතුමාව දේශපාලනික වහා ආර්ථිකව සිරකිරීමට උත්සහ දරනවා. එන මුද මෙම ගිවිසුමේ බොහෝ කරුණු ප්‍රායෝගිකව ක්‍රියන්ත්මක නොවනු නිසා මෙයින් උඩලටට විශාල හානියක් වීම වැලක් වෙනවා. තම ජීවිතකාලය තුළ තම රාජධානයට විශාල සේවයක් මෙන්න බුදු දහම නගා සිටුවීමට කටයුතු කරපු කීර්දිිත්‍රී රාජසිංහ රජු එද්දා හත්වයා අසූ දෙක භාර්ෂයේදී. තම ජීවිත සියසුනට සමුදෙනවා නැවතත් මෙවැනිම වීඩියහෝ එකකින් හමු එමු. ඔබට සුබ දවසක්.